සිවිල් ආරක්ෂක බටයින්න එක්කෙනෙක්වත් ස්ථිර වුණේ නැහැ. අපේ රජය එනකන් ඔවුන්ට අනාගතයක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ මාසික දීමනාවක් විතරයි. ඔවුන්ට වැටුප් නැහැ. සිවිල් ආරක්ෂක බලකාය 50,000ක් අපි ස්ථිර කරා එක පෑම් පාරේ. අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා. ස්ථිර කළා ස්ථිර පඩි හම්බුණා යායේ. ඒ විතර නෙවෙයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බුණා. විශ්‍රාම වැටුපක් තියෙනවා 50,000කට. මොවුන්ට නොයෙකුත් දීමනා ඒවා අපි වැඩි කරේ 10%යි 15%යි කියලා අපි කෙලිම 100%යි. කොමාණ්ඩෝ දීමනාව අපි වැඩි කරේ 500%යි. ගෙවල් කුලී දීමනාව වැඩි කරේ 100%කින් දෙගුණ කරා. නිලැඳුම් දීමනාව 100%කින් දෙගුණ කරා. ආහාර දීමනාව රුපියල් 8000 ඉඳලා රුපියල් 25000 වෙනකම්. මේ විදිහට අපි රණවිරුවන්ට අපි ලබලා දුන්නා. පසුගිය දවසේ පඩි ඔක්කොම 100%ට 107%කින් අපි වැඩි කරලා දුන්නා. ඒ සිවිල් ආරක්ෂක බලකාය. රාජ්‍ය සේවයේ ලැබෙන සියලුම දීමනා ඔවුන්ට හොඳට ලැබෙනවා. සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙලා තිබෙනවා. මොවුන් 108ක් වෙනකන් සල්ලි ගෙවනවා මොවුන්ගේ තහදර දෙන ගෙදෙට්ට. 108ම ඉවත් කරලා නැවත මොවුන්ට ඒ සල්ලි දීලා ගෙදර නිකන් දෙන්න. මොවුන්ගෙන් කපාගත්ත සියලු දේවල් ලබා දිය යුතුයි ආපහු. අත් දෙක නැත්තේ, කකුල් නැත්තේ, මෙතුමාගේ කකුල් නැත්තේ, මේ ඔක්කොම කැපවීම කරේ ඒ අය. ආබාධිත රණවිරුවන් උකසට තබමින් පසුගියදා කොළඹදී ක්‍රියාත්මක කළ විරෝධතාව සම්බන්ධයෙන් රණවිරු පුෂ්පකුමාර මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපි අරමුණකින් පිටකොටුව උද්ඝෝෂණයක් පටන් ගත්තා. අරමුණ මොකද්ද? මියගිය රණවිරුවන්ගේ විරිඳෑවරුන්ට ට්‍රාම් වැටුප වැටුප ජීවිතේ තිබෙනතුරු ලබා දෙන්න කියලා. ආබාධිත රණවිරුවන්ට ඉල්ලුවා වැටුප ජීවිතේ තියෙනතුරු ඉන්පසු විරිඳාවරුන්ට ජීවිතයේ තියෙනතුරු වැටුප ලබා දෙන්න කියලා තමයි අපි අරගලේ පටන් ගත්තේ. අපේ සභාපති හිටියා, ලේකම් හිටියා, භාණ්ඩාගාරික තුන්දෙනාම හිටියා. සභාපති වාඩි වුණා අමාරාන්තික උපවාසෙ. සජිත් ඇමතුමා ඇවිල්ලා අපේ දේ බාරගෙන ඉවරලා සාමාන්‍ය මීටර 500ක් යන්න ඇති. මහින්ද මහත්තයගේ 5 දෙනෙක් ආවා. භාණ්ඩාගාරිකයි ලේකම්යි දාගෙන ගියා වෑන් එක විජේරාම ගෙදරට. ගිහිල්ලා සාකච්ඡාව තිබ්බා. තියල ඉවරලා ආවා. සජිත් ඇමතුතුමා එතෙන්ට එනකොට පුටු ටික අයින් කරන්න මොන හයියක්ද තිබුණේ? එතකොට දේශපාලනේ නෙමෙයිද කරේ? වාබදී ලේකම් කරේ රණවිරුව විකුණා ගෑමක් නෙමෙයිද? ඒගොල්ලන්ගේ දේශපාලනය තමයි ඒගොල්ල කරේ. අපි දේශපාලනයක් කරන අපේ අරමුණට ගියේ. ඒ වෙනකොට සජිත් ඇමතුතුමා එනකොට අපේ හිටපු හාමුදුරුව පුටු ටික ගිනිල්ල හැංගුවා. මම පොලිස් පෝස්ට් එකේ ස්ටේෂන් එකේ පුටු දෙකක් ගෙනාවේ සජිත් ඇමතුතුමා එනවලා. මේ වගකීම වාරගත්ත නිසා මේ අපි වෙන ඔන්න මේගොල්ල මුදල් ගත්තේ. එතකොට විනිල් මණික්කාරය ආවිලා ලක්ෂයක් දුන්නා. එක පේන්ටියක් ගණන් දුන්න ගහන ආබාධිත රණවිරුවෙකුට. කිසිම කෙනෙකුට පේන්ටියක් ගණන්ල දුන්නේ නැහැ. සල්ලි මොකද කරේ? ලක්ෂ ගණන් අහුවා සභාපති ලේකම්ලා දෙන්න. අන්තිමේදී මහින්ද මහත්තය ආවිලා කියලා ගියා. අපි බලයට ආවිලා මාස 3කින් දෙන්නම් කිව්වා. යකෝ අවුරුදු 6ක් මේ යුද්ධේ ඉවර කරලා තිබිච්ච එකේ දෙන්න බැරි වුණ එක කොහොමද බලයට ආවිලා දෙන්නේ? අඩුම ගානේ අවුරුදු 6ක් තුන යුද්ධේ ඉවර කරලා අපිට මොනවද කළා තියන්නේ? ආබාධිත මියගිය රණවිරුවන්ට මොනවද කළා තියෙන්නේ? ත්‍රිවිල් දුන්න කුවා. මම ගියා ජනාධිපති ලේකම් කාර්යාලය ලලිත් තීරතුංග හම් වෙන්න. මගෙන් අහම මොකද? කාටද දීලා තියෙන්නේ ත්‍රිවිල් එක? ඒ වුණාට අපි උඩ තියාගෙන කෑ ගහන්නේ අපිට මේ ආබාධිත මියගිය රණවිරුවන්ට සලකනෝ සලකනෝ කියලා. දුන්න දෙයක් නැහැ අපිට.